24 පරිච්ඡේදය මහා පරිනිර්වාණය පසුවදා උදෑසන මහා කස්සප හිමි රාතුන් වහන්සේලාට පණිවිඩයක් යවන්නේ එදින සභා රැස්වීම අවලංගු කළ බවයි උදේ දානෙන් පසු කිහිප වතාවක්ම ඔවුන් මුණ ගැසුණු විහාර කඳු පාමුල සෙවණති වනවතුලේ අනුකාරක සභාව රැස්විති පසුව රාතුන් වහන්සේලා 500 නමක් බුදු හිමියන්ගේ අග්‍ර උපාසිකා විශාකාවන් විසින් නිමවා පිරිනමන අභිනව ආරාමය පූජා උත්සවයට පෙරහැරින් වඩිනු ඇත මේ නව සංකීර්ණයේ සත් මහලින්නතු ප්‍රධාන මණ්ඩපයේ එයත් ඇගේ පවුලේ උදවියත් දන් පිළිගන්වා මේ ආරාමය සසුනට පූජා කරයි ඇතිතරම් කල් වේලා ඇති බව තහවුරු කරගන්නට ආනන්ද හිමි සහ සෝපාක හිමියන් කඳු බෑවුමේ පහලට ගමන් ආරම්භයි පහත නව ආරාම දොරටුවේහි රැස්වන පිරිස දෙස බලති සිය ගණන් සේවකයන් උත්සවයට අවශ්‍ය කලමනා රැගෙන එන අතර තවත් සිය ගණනක් දජ පතාක කොඩිවැල් හා වෙන සැරසිලි වලින් ගොඩ නැගිලි වල පිටත හා ඇතුළත බිත්ති සරසන්නට යොසුළු වෙති ආනන්ද හිමි සරසන ලද ඇතුන් 21ක් අනුව එන අස් රියහා ගව රත දෙසට ඇඟිල්ල දිකු කරයි විශාකාවනු ඇගේ ස්වාමියා වූ පූර්ණ වර්ධන සිටානනුත් ඉදිරියෙන් එන හස්ති රාජයා මැත්තේ රන් හා රත් සේදයෙන් හැඩවැට දෙමු චත්‍රයක් යට ගමන් ගනිති ආඩ්‍ය වූ රණින් සා රත් පිළියෙන් සරසා සිටි ඒ පිළි නිමක් නැති රතු කැට පුෂ්පරාග දියමන්ති හා මුතු ඔබ්බවා හැඩවැඩ දමා තිබේ රතින් වර්ණ පෙව් කුරුළු පිහාටු ඇතුගේ විරාජමාන හිස් කිරුලක්සේ සරසවයි සිටු යුවල හිඳ සිටින විසිතුරු කුඩා මන්දිරයේද ඒ පියාටුවලින්ම සරසෙයි සුදු සේද සලු හැඳ සිටින බොහෝ පරිවාර කතුන් යෝද ඇතු ඉදිරියෙන්ද දෙපසින්ද පිටුපසින්ද ගමන් ගන්නේ මල් පියලි විසි කරමින්ය රත් සහ රන් ජටාවක් බැඳ සිටින ඇත් ගොව්වා ඇතුගේ දෙකන පිටුපස දෙපසට ලාහිඳ තම දෙදණින් හා රන් ආලේප කර ඇති දියමන්ති ඇතුරු ලෝහමය හෙන්නුවෙන්ද ඌව පෙරට යොසුළු කරයි විශාකාව හැම විටම මහා අනර්ගව ප්‍රවිෂ්ඨ වීමට දන්නවා ආනන්ද හිමි පහත දසුනට අතු දික්කු කර විස්තරයක් කරයි සෝපාක හිමි හිසසලන්නේ මේ දසුන සැබෑදැයි අවිශ්වාසයකිනි අනුකාරක සභාවේ අනෙක් රාතුන් වහන්සේලා අනෙක් දෙනම වෙතට පැමිණ පහත නිම්නේ සිදුවන මේ පෙරහැර දෙස බලා සිටිති මට දැනටම පෙනෙනවා අපේ අද දවස අති විශේෂයි කියා බත්තිය හිමි පවසයි දවල් සේදවලින් සැරසී නිරුවත් උඩුකයින් යුතු බෙරවායන් දුසිම් ගණන ගෙලවටා මිනීන් සැරසූ රන් කරපට සහිතව ඉපැරණි වාද්‍ය භාණ්ඩයන් නාද කරති ඒ අනුව ඒ ආකාරම සැරසුන සංගීත භාණ්ඩවයන්ු බොහෝ දෙනා සංක හා හොරණෑ නලා හඬවති අනෙක් ඇතුන් 20 දෙනා උසවා යන්නේ විශාකාවගේ පවුලේ උදවියයි ඒ අනුව එන අශ්ව රතවලද තවත් නෑදෑයෝ ගමන් ගනිති එයට පසුව එන්නේ වස්තු සම්පත් පුරවාගත් ගැල් සියකි ආරාමයේ දිගු කාලීන සුභ සිද්ධිය සඳහා සසුනට පූජා කෙරෙන රන් හා රිදි බඩු ඒ වායේ අසුරා ඇත අමුත්තන් ඔසවා එන අශ්‍රිය හා ගැල් නොයි දිශාවෙන් පැමිණ උත්සව ආරම්භයේ තෙක් රැදවුම් අඩවියක නැවතේ ආරාමයේ දොරටුව ඉදිරියෙන්ම මෙන් විසල් සුදු වියනක් මැද ඇත්තේ භික්ෂුන් වහන්සේලා වැඩම කරන තුරු
අමුත්තන්ට සෙවන සෑදීමටය රහතුන් වහන්සේලා අට නමද මතක ධාරී භික්ෂූන් දස නමද මහා කස්සප හිමි සමඟ තමන්ට වෙන් කරන ලද සෙවණති වදුලට එක්වන්නේ විශාකාව සහ පූර්ණ වර්ධනව සහිත ඇතු එළඹෙන තෙක්ය ඇතුගේ පසකින් රන් හිණි පෙළක් වහාම තිබේ සේවකයෙකු සිය ස්වාමි දුව සහ ස්වාමි පුතුන්ට බිමට බසින්නට උදව් කරයි බිමට පාදබූ විට විශාකාවත් සැමියාත් රාතුන් වහන්සේලා වෙතට අවුත් ගෞරවයෙන් වඳಿತಿ විශාකාවෙනි ඔබතුමිය අද හරිම තේජාන්විත දීප්තියෙන් බබලෙනවා විශාකාව වැඳ නැගිටින විට ආනන්ද හිමි පවසයි ඇගේ සැමියා දෙසට හැරෙන උන්වහන්සේ පූර්ණ වර්ධන සිටානෙනි ඔබතුමාට අද භාර්යාව සමග ඒමට හැකිවීම මට විශාල සතුටක් යයි පවසයි ගරු මහා කස්සප හිමියනි ඔබ වහන්සේ අද සාකච්ඡාවට මාද හවුල් කරගන්නවාට ස්තුතියි පූර්ණ වර්ධන පවසයි මොනම හේතුවකටවත් අද මේ රැස්වීම නම් මා මග හරින්නේ නැහැ අපි එහෙනම් අසුන්ගෙන සාකච්ඡාව ආරම්භ කරමුද මහා කස්සප හිමි අසයි රාතුන් වහන්සේලාද මතක ධාරී භික්ෂූන් වහන්සේලාද විශාකාවද එගේ සැමියාද තන පෙතෙහි අතුරා ඇති බුමුතුරුණු මැත්තේ හිඳගනිති මේ මොහොතේ ජීවක වෙදතුරු පිරිස වෙතට ඇවිදෙයි මා මද පමා උනාට සමාවන්න අවසාන මොහොතේ රෝගියෙක් මා සොයාගෙන ආවා රාතුන් වහන්සේලා ඉදිරියේ දන නමා වඳින ජීවක විශාකා සහ පූර්ණ වර්ධන දිනාටද උණුසුම් ලෙස ආචාර කරයි ඔබතුමාට පැමිණීමට හැකිවීම ගැන සතුටුයි වෙදදුරාණෙනි මහා කස්සප හිමියන් පවසයි ඔබතුමා කිසිසේත්ම පමා නැහැ මහා කස්සප හිමි පිරිස දෙසට හැරි කතා කරයි පසුගිය රාත්‍රියේ අපි සාකච්ඡා කළේ බුදු හිමියන් අවසානයේට කුසිනාරා පුරයට පැමිණි බවයි අද අප බුදු හිමියන්ගේ පරිනිර්වාණය ආදාහනය ධාතුන් බෙදා දීම ගැන සාකච්ඡා කරමු ගරු ආනන්ද හිමියනි ඔබ වහන්සේ ආරම්භ කරන්නේ නම් යහපති බුදු හිමියන් අපට අනුශාසනා කළ උන්වහන්සේ සමග මල්ල රජතරුවන්ගේ සල් වනයේට එන්න කියා උන්වහන්සේ පාචනෙන් ඉත දුර්වලවයි සිටියේ කුසිනාරාවට ආපාගමනින් උන්වහන්සේ ඊටම වෙහෙසට පත්විලයි හිටියේ අතරමඟදී උන්වහන්සේට විවේක ගැනීමට අපි 25 වාරයක් නතර වුණා අන්තිමේදී අප මෙතනට ලන් වූයේ හිරු බැසගෙන යද්දී උන්වහන්සේ මට පැවසුවා ආනන්දය හිස උතුරටලා සල් ගස් දෙකක් අතර මට සැතපෙන්නට තැන පිළියෙල කරන්න මට වෙහසයි සැතපෙන්නට අවශ්‍යයි කියා යහපති ස්වාමීනි මං පිළිතුරු දුන්නා උන්වහන්සේ වම් පාදයේ දකුණු පාදයේ මත මදක් ඉදිරියට තබා මන සිහියෙන් පැහැදිලි අවබෝධයෙන් සිංහ සෙයියාවෙන් දකුණු ඇලයට හැරි සැතපුණා මේ සල්ගස් හැඳින් ඌයේ යුගල නමින් ඒවායේ මුල් එකිනෙකට වෙලිලයි තිබුණේ මේ වන විට බොහෝ සංඝයා වහන්සේලා ගණන් කරන්නට බැරි තරම් පිරිසක් ඒ අවට රැස්සලා සිටියා විශාකාවගේ දැස කඳුලින් පිරී ඇත ඒ කඳුළුවැල් ගලා හැලෙන්නේ බුදුරදුන්ගේ අවසන් හෝරාවන් ගැන කතාව සාවධානව අසා සිටියේදී ඇගේ ස්වාමියා පූර්ණ වර්ධන ඇගේ අත තම අතින් අල්ලා සෙමින් මිරිකයි ජීවකගේ දැස්ද කඳුලින් තෙත් වී ඇත ඔහු ගෞරවයෙන් හිස නමා ගනී මල් පිපෙන වාරය නොඋනත්
බුදුන් වහන්සේ සැතපුන සෙනින් සල් ගස් යුගල මල් වලින් පිරී ගියා අනුරුද්ධ හිමි පවසයි ඒ මොහොතේ පටන් අහසින් මද ආරාමල් වැටෙන්නට පටන් ගත්තා මහා කච්චායන හිමි පවසයි මහා පරිනිර්වාණය තික්ම ඒ මල් ඇද හැලුණා අපි බොහෝ දෙනා භාවනා කරන්නට උනා බක්කුල හිමි පවසයි අපේ තිසවන් දිව්‍යමය සංගීතයෙන් පිරී ගියා සඳුන් සුවඳ අවට වාගබේ පිරුණා පුන්න හිමි පවසයි හැම අතම මද සුළඟේ සුවඳ හමා ගියා ආනන්ද හිමි ආරම්භ කරයි බුදු හිමියන් මට දේශනා කළා මේ සල්මල් මද ආරාමල් සඳුන් දිව්‍යමය ගීත තථාගතයන්ට පුද පූජා පිණිස මද තරම් ආනන්දය තථාගතයන්ට ගරු බුහුමන් කිරීමේ හොඳම ආකාරය භික්ෂු භික්ෂුණීන් උපාසක උපාසිකාවන් නිවන් මඟ පෙන්වන ධර්මයට අනුව ජීවත් වීමයි ආනන්දය නුපමාව වීරයෙන් කටයුතු කරන්න කියා උන්වහන්සේ ධම්මාරාම හිමියන්ට මින් මේ වදන්ම දේශනා කළා ධර්මය පුහුණු කරන්න ගුරුවරයාට හොඳින්ම ගෞරව කරනවා කියා සෝපාක හිමි පවසයි උපවාන හිමියන් බුදුන් වහන්සේ ඉදිරියේ සිට උන්වහන්සේට පවන් සැලුවා ආනන්ද හිමි අරඹයි බුදු හිමියන් උන්වහන්සේට පැවසුවා එවත්නි අහකට වන්න කියා උපවාන හිමි ඒ සෙනින් අවාන පසකලා පැත්තකට වුණා මේ බැතිමත් භික්ෂුව වසර 20කට වඩා බුදුරදුන්ට සේවය කර තිබුණා මට හිතා ගන්නට බැරි වුණා ඇයි බුදුන් වහන්සේ ඒ විදියට උන්වහන්සේට කතා කළේ කියා ඉන්පසුව මම බුදුරදුන්ගෙන් විමසුවා උපවාන හිමියන් ඔබ වහන්සේට වසර 20ක් පමණ සේවය කර තිබෙනවා මේ පිරිනිවන මොහොතේ ඔබ වහන්සේ ඒ හිමියන්ට පසෙකට වන්නට පැවසුවේ ඇයි කියා බුදු හිමියන් යන්තම් සිනාසී පිළිතුරු දුන්නා ආනන්දය සියලු සක්වල දෙව් බඹුන් තථාගතයන්ට අවසාන ගරු බුහුමන් දැක්වීමට මේ කුසිනාරාවට පැමිණ සිටිනවා මේ සල් අරණේ යොදුන් 96ක් තරම් දුරක් වනතුරු ගසක පළල තරම්වත් ඉඩ ඉතුරු නොකර දෙව් බඹුන් රැස්ව සිටිනවා ඒ අය පැමිණිලි කරනවා මේ අසාමාන්‍ය විසල් උපවාන රහතුන් වහන්සේ ඒ උදවියට තථාගතයන් දැක ගන්නට ඇති ඉඩකඩ වළක්වනවා කියා එම නිසා මම එම හිතවත් භික්ෂුවට පසකට වන්නට කීවා ඒ භික්ෂුණම කිසිම වරදක් කර නැහැ බුදුන් වහන්සේ වරක් පැවසුවා කල්ප ගණනකට පෙර උපවාන තෙරුන් පෙර බුදු වූ විපස්සී බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන්නට පත් වූ මුර දේවතාවෙක් බව පුන්න හිමි පවසයි මේ නිසා උන්වහන්සේ වසර 20කට අධික කාලයක් අප බුදු හිමියන් බලාගත්තා ආනන්ද හිමි කතාව කරගෙන යයි මේ වෙලාවේ මන් බුදු හිමියන්ගෙන් ඇසුවා පරිනිර්වාණයෙන් පසු උන්වහන්සේට වන්දනාමාන කරන්නට කැමැති භික්ෂුන් වහන්සේලා සහ අනෙක් බැතිමතුන් කොතැනකට යා යුතුද කියා උන්වහන්සේ දේශනා කළා ආනන්දය ඔවුන්ට ඒ සඳහා යා හැකි ස්ථාන හතරක් තිබෙනවා තථාගතයන් වහන්සේ උපන් ලුම්බිනි සල් උයන තථාගතයන් වහන්සේ උතුම් නිවන් අවබෝධ කරගත් බුද්ධගයාවේ බෝමැඩ තථාගතයන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රය මුලින්ම දේශනා කළ සාරානාත්හි මිකදාය තථාගතයන් නුදුරේම පිරිනිවන් පාන මේ කුසිනාරාව මේවා නිවන් දැකීමට ආධ්‍යාත්මික අවබෝධය ලැබීමට නොපිරිහෙලා වීරිය කටයුතු කරන සියලු ශ්‍රද්ධාවන්ත උදවිය
වන්දනාමාන කළ යුතු තැන් හතරයි. ඒ උතුම් පූජනීය ස්ථාන හතර දෙක වන්දනා කරන අය මරණින් පසු සුගතිවලම උපත ලබන්නට වාසනාවන්ත වනවා කියා ඔබ වහන්සේ මේ අවස්ථාවේ බුදු හිමියන්ගෙන් තවත් ප්‍රශ්න ඇසුවා කියා මා අසා තිබෙනවා. උපාලි හිමි පවසයි. එය නිවැරදි මා ඇසුවා. ආනන්ද හිමි පිළිතුරු දෙයි. මා මුලින්ම ඇසුවා ස්වාමීනි අප ස්ත්‍රීන් කෙරෙහි කොයි ආකාරයෙන් හැසිරිය යුතුද කියා. උන්වහන්සේ දේශනා කළා. ඔවුන් නොදකීමෙන් ආනන්ද කියා මට වැටහෙනවා ඔවුන් නොදකීමෙන් අපට ආශාවන් ඇතිවන්නේ නැහැ. ස්වාමීනි එසේ නොදක නොහැකි නම් කුමක් කළ යුතුද කියා මා ඇසුවා. ඔවුන් සමග කතා කරන්නට එපා ආනන්ද යැයි බුදු හිමියන් පිළිතුරු දුන්නා. භික්ෂුවක් පිටු සිඟා වඩින විට ස්ත්‍රීන් මුණ ගැසෙන බව උන්වහන්සේ දන්නවා. ඒ නිසා ඔවුන් මගහැරීම උගහටයි. ඒ පිළිතුරෙන් මන් වටහා ගත්තේ ස්ත්‍රීන් සමග කතා කිරීමෙන් හිතවත්කම් ඇති වී ඒ හිතවත්කම් වලින් බැඳීම් ඇති වී එයින් ආශාවන් ඇතිවනවා කියායි. ස්වාමීනි අපට යම් අවස්ථාවක කතා නොකර නොහැකි වුවහොත් කුමක් කරන්නද කියා මා විමසුවා. උන්වහන්සේ පිළිතුරු දුන්නා ආනන්ද සිතන්න හැම ස්ත්‍රියක්ම ඔබේ මව ඔබේ නැගණිය ඔබේ නැන්දනිය ඔබේ දියණිය ඔබේ සොහොයුරිය කියා ඒ වගේම සිහියෙන් සිටින්න. මේ පිළිතුරට විශාකාව සිනාසේ කතා කරයි. මමත් ස්ත්‍රියක්. මන් මුළු ජීවිත කාලය මුළුල්ලේම භික්ෂුන් වහන්සේලා සමග කටයුතු කර තිබෙනවා. ඒ හැම භික්ෂුවක්ම සිතුවේ මන් මවක හෝ සහෝදරියක් කියා. භික්ෂුන් වහන්සේලාට සේම උන්වහන්සේලාට සේවය කරන්නට කැමති කාන්තාවන්ටත් උපකාරය වන මෙවන් අවවාදයක් බුදු හිමියන් දීම ගැන මම ඉතාම සතුටුයි. බුදුන් වහන්සේ පැවසුවානි ස්ත්‍රී පුරුෂ දෙපිරිසම එක සමානයි කියා. අපි තුල తాවකාලික භෞතික ඇඳුම් පමණයි වෙනස්. ආනන්ද හිමි යලි දිග සුසුමක් හෙලා කතා කරයි. මගේ ඊළඟ ප්‍රශ්නය වූයේ බුදු හිමියන් පිරිනිවන් පෑපසුව උන්වහන්සේගේ ශ්‍රී දේහයට අපි සැලකිය යුතු වන්නේ කොහොමද කියායි. උන්වහන්සේ පිළිතුරු දුන්නා ආනන්ද තථාගතයන්ගේ ශ්‍රී දේහයට ගරු බෝමන් කිරීම ගැන තැවෙන්නට එපා. ඒ වෙනුවට වීරයෙන් නොපමාව නිවනට කටයුතු කරන්න. තථාගතයන්ගේ පිරිනිවීමෙන් පසු බ්‍රාහ්මණයන් සහ නැනවත් ගෘහපතියන් තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහයට ගරු බෝමන් දක්වන කටයුතු කරාවි කියා. මගේ ඊළඟ ප්‍රශ්නය කලින් ප්‍රශ්නයට සම්බන්ධ එකක්. බ්‍රාහ්මණයන් සහ ගෘහපතියන් ඔබ වහන්සේගේ ආදාහන කටයුතු කළ යුත්තේ කෙසේද? බුදු හිමියන් දේශනා කළා ආනන්ද චක්‍රවර්ති රජ කෙනෙකුන්ට දක්වන ගරු බුහුමන් තථාගතයන්ටද දැක්විය හැකි කියා. මන් අනතුරුව ඉතා ගෞරවෙන් ඇසුවා ස්වාමීනි චක්‍රවර්ති රජ කෙනෙකුන්ගේ භෂ්මාවශේෂවලට සලකන ආකාරය කුමක්ද කියා. බුදු හිමියන් දේශනා කළා ආනන්දය චක්‍රවර්ති රජ කෙනෙකුන්ගේ සිරුර අලුත්ම කසි සලුවලින් වෙලනවා. ඊළඟට එය කපු පුළුන් වලින් එතිය යුතුයි. එයට මත්තෙන් තවත් කසි සලු සහ කපු පුළුන් මේ ආකාරයට කසි සලු සහ කපු පුළුන් 500 වාරයක් ආවරණය කරනවා. ඊළඟට එය තෙල් බරණියක බහලනවා. මේ බරණියත් වැස්මත් දෙකම රණින් කළ ඒවායි. එයින් පසු එය නොයෙකුත් සුවඳ ලී වර්ගයෙන් කළ
දරසෑයක තබා ඒ චිතකයට ගිනි දල්වනවා. චක්‍රවර්ති රජ කෙනෙකුන් සිහිපත් වීමට හරස්වන සතරමන් සන්ධියක ස්තූපය ගොඩනැගෙනවා. ධාතුන් නිදන් කිරිනවා. මේ ස්තූපයට සුවඳ මල් සුවඳ දුම් පූජා කිරීමට මිනිසුන් එනවා. ඒ අය තථාගතයන්ගේ ශ්‍රේෂ්ඨත්වය මෙනෙහි කර ගෞරව දක්වනවා. මෙවන් බැතිමත් ජනයා ඒ ක්‍රියාවන්හි ඵල ලබා බොහෝ කල සතුටු වනවා. භෂ්මාවශේෂ ස්තූපයක තබා ගෞරව ලැබිය යුතු පුද්ගලයන් සතර දෙනෙක් ගැන උන්වහන්සේ දේශනා කළා. ආනන්ද හිමි තවදුරටත් පවසයි, ඒ අය තමා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරයන්, ආර්ය ශ්‍රාවක රහතුන් වහන්සේලා සහ චක්‍රවර්ති රජුන්. ඔබ වහන්සේ ඇසු ප්‍රශ්නවලට බුදු හිමියන් පිළිතුරු දුන් විට ඔබ වහන්සේට හැඟුණේ කෙසේද? බක්කුල හිමි විමසයි. මට ඉතාම අසරණ බව දැනුණා. බුදු හිමියන්ගේ අග්‍ර උපස්ථායක හිමි පිළිතුරු දෙයි. මා ඉකිපිනින්නට ආසන්න බව මට දැනුණා. මේ බුදුන් වහන්සේ ඉදිරියේ නොකළ යුතු බවත් මා දැන සිටියා. මා හැකි ඉක්මනින් ඒ අසල ඇති මණ්ඩපේ පසුපසට ගොස් එහි දැව කුළුණක් අල්ලා ගත්තා. එතනදී තමයි මා වඩාත් හැඟීම් බල වූයේ. ඒ වන විට මා තවමත් පුහුණු වන සසුනෙහි තවම වෙර වීරිය දරණ කෙනකි. මට මේ තරම් දයාව කරුණාව දැක්වූ මගේ ශාස්ත්‍රුන් වහන්සේ මෙලොව හැර යාමට ආසන්නයි. ඊළඟට බුදුහිමියන් විමසුවා, ඔබ වහන්සේ කොහේද කියා. අනුරුද්ධ හිමි පවසයි, උන්වහන්සේ දැන සිටියා ඔබ වහන්සේ අසරණව ශෝකවන බව. එහෙමයි, එක් භික්ෂුණම මා සොයාගෙන ඇවිත් කීවා, ආනන්ද හිමියනි, බුදුන් වහන්සේ කතා කරනවා කියා. මා සිහි එලවාගෙන බුදු හිමියන් ඉදිරියට ගියේ කඳුළු සඟවා ගන්නට තෙත් කරමින්. උන්වහන්සේ දේශනා කළා, ආනන්ද, හඬන්න දුක්වන්නට එපා. මා කලිනුත් ඔබට කීවානි, සියලු සත්වයන් මරණයෙන් වින් වෙනවා. අපට හිතවත් ආදරය කරන සියලු අයගෙන් වින් වෙනවා කියා. ආනන්ද, මේ ලෝකයේ හටගන්න හැම දෙයක්ම ජරාවට පත්වී විනාශ වී යනවා. එසේනම් තථාගතයන්ගේ සිරුර පවා ජරාවට පත්වී විනාශ වී යනවා. එය සිදු නොවී පවතින්නේ කෙසේද? එය සිදුවිය නොහැකි කියා. උන්වහන්සේ තවදුරටත් දේශනා කළා, දැන් දිගු කාලයක්ම ඔබ තථාගතයන් ඇති නැති හා නැති තැන තථාගතයන්ට භක්තියෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් සේවය කළා. ආනන්ද, ඔබ බොහෝ කුසල් රැස් කරගෙන තිබෙනවා. විදසුන් වඩන්න, සියලු කෙලෙස් නසා ඉක්මනින්ම රහත් විය හැකි කියා. මේ වදන් සුනාම මට යම් කිසි ධෛර්යයක් ආවා. නමුත් තවමත් මට මානසික අවපාතය දැනුණා. දරා ගන්නට වාව ගන්න බැරි බව මට දැනුණා. මන් බුදු හිමියන් දෙස බැලුවාම උන්වහන්සේ ඒ දීප්තිමත් දැසින් මා දෙස බලා සිනාසුණා. උන්වහන්සේගේ ශක්තිය කරුණාව මා වෙතට ගලා එනු මට දැනුණා. ඊළඟට උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට කතා කළා, මහණෙනි, ආනන්ද නැනවත් බුද්ධිමත්, මේ භික්ෂු භික්ෂුණීන්ට උපාසක උපාසිකාවන්ට රජවරුන්ට ඔවුන්ගේ ඇමතිවරුන්ට වෙනත් නිකායක ගුරුවරුන්ට තථාගතයන්ගේ සිරුර දැකීමට ලන්වීමට මෙය අවස්ථාවක් බව ආනන්ද දන්නවා. බුදුහිමියන් මගේ ගුණ වර්ණනා කර චක්‍රවර්ති රජ කෙනෙකුගේ ගුණාංග සතර විස්තර කළායින් පසු මන් බුදුහිමියන්ගෙන් විමසුවා,
මේ තරම් විශාල මහා නගර තිබෙද්දී කිසිවෙකුත් නොදන්නා කුඩා නගරයක් පිරිනිවන් පාන්නට තෝරාගත්තේ ඇයි කියා බුදුහිමියන් දේශනා කළා. ආනන්ද මේ කුඩා වැදගත්කමක් නැති නුවරකයි කියන්නට එපා. ඈත අතීතයේ මහා සුදස්සන නම් චක්‍රවර්ති රජ කෙනෙක් මේ කුසිනාරා නුවර අගනුවර කරගෙන ජීවත් වුණා. එය එක් කාලයක ඉතාම සුඛෝපභෝගී ආඩ්‍යෙන් පිරි මධ්‍යස්ථානයක්. එහි බොහෝ යහපත් ජීවිත තිබුණා. කුසිනාරාවේ අතීත අසිරිය විස්තර කළ උන්වහන්සේ දේශනා කළා. රාත්‍රී තුන්වන යාමයේ තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවන බව. මේ නගරයේ කිසියම් කෙනෙක් තථාගතයන් වහන්සේට තවමත් අවසාන ගරු බුහුමන් දක්වා නැත්නම් මේ අවසාන පැයේ හෝ ඉන්න කියන්න. නැතිනම් ඔවුන් මා මෙහි පැමිණ සිටියේදී ඒ අවස්ථාවෙන් ඵල ප්‍රයෝජන නොගත්තාය කියා පසුව පසුතැවෙන්නට වේවි. බොහෝ රාත්‍රී වී තිබුණත් මම උන්වහන්සේගේ ඉල්ලීම ආකාරයට කටයුතු කළා. මා කුසිනාරාවට ඇතුළු වන විට මල්ල රජදරුවන් රැස්වීම ශාලාවේ රැස්වීමක බව මා දැනගත්තා. මා එහි ඇතුළු වී ඔවුන් ඉදිරියේ සිටගත්තා. මගේ පණිවිඩය ඇසූ විට කුමාරවරුන් ඔවුන්ගේ භාර්යාවන් දූ පුතුන් ශෝකයෙන් කම්පා වුණා. තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන බව අසා ඉකිපිනින්නට හඬන්නට වැළපෙන්නට වුණා. ඊළඟට ඒ හැමෝම උන්වහන්සේට ගෞරව පුද කරන්නට සල් උයනට යන්නට පිටත් වුණා. ඒ අය එන විට මට වැටහුණා එක් එක්නා බැගින් උන්වහන්සේ වෙතට යවන්නට ගියොත් බොහෝ කාලය වැය වෙනවා කියා. ඉතින් මා පෞල් හා කණ්ඩායම් වශයෙන් ඒ අය උන්වහන්සේ වෙතට යවුවා. මේ මල්ල රජදරුවන්ගේ විශේෂ අවස්ථාව රාත්‍රී ප්‍රථම යාමයේ අවසානයට පෙර අවසන් වුණා. අපට සුභද්‍රණම් පිරිවැජියාගෙන පවසන්න මහා කච්චායන හිමි ඉල්ලා සිටියා. මේ බුදු හිමියන්ගේ පිරිනිවීම අසා භික්ෂූන්ට තමන්ට අභිමත දෙයක් කළ හැකි කී සුභද්‍ර හිමියන් නොවන බව පැහැදිලි කළ යුතුය. මහා කස්සප හිමි පවසයි. ඔහු පිළිබඳ ඒ සිදුවීම හා ඒ හිමියන් භික්ෂූන්ට දුන් නරක අවවාද නිසාම තමයි අප මේ ප්‍රථම සංඝායනාව පවත්වන්නට හේතු වුණේ. එහිමයි විනය නීති යළි ස්ථාපනය කරන්නට අවශ්‍ය වුණේ. ඒ පිළිබඳව යම් සැකයක් ඇත්නම් ඒවායේ වැදගත්කම අදාළත්වය තහවුරු කිරීමටයි. අතට පමණක් නොවේ, හැමදාටම බුදුන් වහන්සේ ඇතිව හෝ නැතිව ඒ විනය නීති තබා ගැනීමයි අවශ්‍ය වුණේ. උපාලි හිමි පවසයි. ගරු ආනන්ද හිමියනි, කරුණාකර ඉතිරියත් පවසනවාද? සභාපති හිමියන් ඉල්ලා සිටි. ආනන්ද හිමි ඒ දෙසට හිස සලා එකඟ වෙයි. එසේම උන්වහන්සේ ජීවක විශාකා හා එකේ සැමියා දෙසද බලා සිනාසෙයි. මේ සාකච්ඡාවෙන් ඔවුන් සසල වූ බව පැහැදිලිය. සුභද්‍ර ධනවත් බ්‍රාහ්මණ පවුලකින්නා පරිප්‍රාජකයෙක් ආනන්ද හිමි ආරම්භ කරයි. ඔහු බොහෝ ගුරුන්ගේ ඉගැන්වීම් අනුගමනය කරමින් තැනින් තැන ගමන්ගත් ආජීවකයෙක්. ඒ ඇතැම් ගුරුන් ගැනත් අපි කලින් සාකච්ඡා කළා. බුදුහිමියන් පිරිනිවන් පෑමට ලන්නු අවස්ථාවේ සුභද්‍රට සිතුණා බුදුහිමියන් දකින්නට. සුභද්‍රගේ කර්මය ක්‍රියාකාරී වූ හැටි පුදුම එළවන සුළුයි. අනුරුද්ධ හිමි පවසයි. ඊට එකඟත්වේ පළ කරන ආනන්ද හිමි කතාවේ ඉතිරිය පවසයි. සුභද්‍ර මල්ල රජදරුවන්ගේ සල් උයනේදී මා වෙතට ආවා. ඇවිත් මට කීවා, මා
අසා තිබෙනවා නොයෙකුත් ගුරුවරුන්ගෙන් පිරිවැජියන්ගෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මෙලොවට පහළවන්නේ ඉතාම විරලව කියා අද රැ පශ්චිම යාමේ ශ්‍රමණ ගෞතමයන්ගේ පරිනිර්වාණය සිදුවනවා මගේ මනසේ අවිනිශ්චිත තත්ත්වය ප්‍රශ්නයක් මතුවී තිබෙනවා ඉතින් මේ මගේ මනසේ ඇති අවිනිශ්චිත තත්ත්වය ඉදුරු කර මනස පැහැදිලි කරගන්නට ශ්‍රමණ ගෞතමයන්ගේ දහමට හැකි වෙතයි මා තුල විශ්වාසයක් තිබෙනවා කියා මට පෙනුනේ සුභද්‍ර කවුරු මොනවා කීවත් Tamanගේ ලබ්ධියේ එල්බ සිටින කෙනෙක් කියා ඉතින් මන් පිළිතුරු දුන්නා මිතුර සුභද්‍ර මේට ඉඩ දෙන්නට බෑ භාග්‍යවතුන් වහන්සේට වෙහසයි කරදර කරන්න එපා මා පැවසුවා සුභද්‍ර එයට ඇහුම් කන් දුන්නේ නැහැ තව දෙවතාවක්ම බුදු හිමියන් දකින්නට අවසර ඉල්ලුවා මා එයට ඉඩ දුන්නේ නැහැ අප සිටියේ වැඩි ඈතක නොවන නිසා බුදු හිමියන්ට අපේ සංවාදයේ ඇසුණා උන්වහන්සේ මට කතා කර කීවා ආනන්ද ඒ බමුණන්ට මා දකින්නට ඉඩ නොදීම හරි නැහැ ඔහු මට කරදර කරනවා නොවේ සැක දුරු කර ගැනීමයි ඔහුට අවශ්‍ය මා ඒ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නම් එවිට ඔහුට වැටහෙවි කියා මන් සුභද්‍රට කීවා බුදු හිමියන් උන්වහන්සේ සමග කතා කරන්නට සුභද්‍රට අවසර දුන් බව සුභද්‍ර උන්වහන්සේට වැඳ එකත් පස්ව හිඳ මෙසේ කීවා ගරු ගෞතමේනි බොහෝ ආගමික නායකයන් ඉන්නවා ඔවුන්ට බොහෝ අනුගාමිකයන් කීර්තිය ප්‍රසිද්ධිය තිබෙනවා ඒ අයගෙන් කවුරුන් හෝ ඇතැම් අය හෝ කිසිවෙකුට තමන් දන්නවා යැයි කියන සත්‍ය ගැන අවබෝධයක් දැනුමක් තිබෙනවාද කියා බුදු හිමියන් පිළිතුරු දුන්නා සුභද්‍ර අන් ගුරුන්ගෙන මෙම ප්‍රශ්නය විමසන්නට එපා එය සුදුසු නැහැ තවද මට වෙනත් ගුරුවරුන්ගෙන සාකච්ඡා කරන්නට වෙලාවක් නැහැ මගේ ධර්මයේ අසා මා කියන දේ සිතේ රඳවා ගන්න කියා බුදු හිමියන් පිළිතුරු දුන්නා ඒ අවස්ථාවේ උන්වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සුපත්‍රට පහදා දුන්නා බුදු හිමියන් තව දුරටත් කියා දුන්නා ආර්ය අෂ්ටාංගික මාර්ගය නොමැති කිසියම් දර්ශනයක් වුවත් එය සෝවාන් සක්‍රුදාගාමි අනාගාමි අරහත් ඵල ලබන්නට උදව් වන දෙයක් නොවේ මෙම ඵල ලැබූ අය ඇත්තේ බුද්ධ ශාසනයේම පමණයි මේ සසුනේ පැවිදි වූවන් හරි හැටි ඒ ධම කියා දෙනවා නම් මේ ලෝකයේ හැම විටම රාතුන් සිටීවි මේ දෙසූ පසු සුපත්‍ර බුදු හිමියන් අමතා කීවා ස්වාමීනි තථාගත වූ බුදුරජාණන් වහන්සේ ධර්මය මනාව පැහැදිලිව දේශනා කළා මා දැන් බුදුන් දහම් සඟුන් සරණ යනවා මම යටත්ව නිහතමානීව ඔබ වහන්සේගෙන් බුදු සසුනේ පැවිදිවන්නට අවසර ඉල්ලා සිටිනවා කියා බුදු හිමියන් සුභද්‍රට කීවා වෙනත් දහම විශ්වාස කළ අය බුදු සසුනේ පැවිදි වීමට නම් මාස 4ක් පරිවාසයේ විසිය යුතුයි ඒන් පසු භික්ෂුන් වහන්සේලා ඒ තැනැත්තාගෙන සෑහීමකට පත්වෙයි නම් ඔහුට පැවිදි විය හැකි කියා අවශ්‍ය නම් මා වසර 4ක් උනත් ඉන්නම් කියා සුභද්‍ර සතුටු සිතින් කීවා බුදු හිමියන් පැවසුවා එහෙනම් ආනන්ද සුභද්‍රව ශාසනයට ඇතුළත් කරගන්න කියා මන් යහපති ස්වාමීනි කියා කීවා සුභද්‍ර බුදු හිමියන් ඉදිරියේ නැමි වැඳා ඔහුගේ දැස් කෘතඥතාවයේ කඳුලෙන් පිරිලා ඔහු නැගිට පසු මන් ඔහුව පිටතට ගෙන ගොස් පෙන් සලා සිරුරෙහි අනිත්‍යතාවය ගැන
මෙනෙහි කරන ගාතාවක් කියවා හිස් රැවුල් බා කසාවත් ඇන්දෙව්වා තුන් සරණෙහි පිහිටවා යලි බුදු හිමියන් වෙතට කැඳවාගෙන ආවා බුදු හිමියන්ම ඔහුට පැවිදි භාවයේදී භාවනාවට කමඨහන් දුන්නා සුභද්‍ර හිමි හුදෙකලාවම වදුලකට ගොස් නිවන් දැකීමේ අභිලාෂයෙන් භාවනා කරන්නට වුණා ඉතා කෙටි කාලයකින් සුභද්‍ර හිමි රහත් ඵලය ලැබුවා බක්කොළ හිමි පවසන්නේ සිනාවකිනි උන්වහන්සේ තමයි බුදු හිමියන්ම අවසානයේට මහාන කළ භික්ෂුව මහා කච්චායන හිමි පවසයි බුදුන් වහන්සේ ඔබ වහන්සේට මේ අවස්ථාවේ යම් උපදෙස් වගේ දුන්නා නේද උපාලි හිමි විමසයි එහිමයි ආනන්ද හිමි පිළිතුරු දෙයි උන්වහන්සේ පැවසුවා තථාගතයන්ගේ පරිනිර්වාණයෙන් පසු සංඝයා වහන්සේලාගේ කැමැත්ත අනුව කුඩා අනු කුඩා විනය නීති වෙනස් කරගත්තාට කමක් නැහැ කියා එම විනය නීති මොනවාද කියා ඔබ වහන්සේ ඇසුවේවත් නැහැ නේද උපාලි හිමි පවසන විට ආනන්ද හිමි ඔව් කියන්නට මෙන් හිස වනයි අපි මේ සංගායනාවේ මුලදීම බුදුරදුන් පනවා වදාළ විනය නීති ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්නට එකඟ උනේ ඒකයි මහා කස්සප හිමි පවසයි එය නැනවත් තීරණයක් උපාලි හිමි පවසයි බුදු හිමියන් තවදුරටත් මට පැවසුවා සංඝයා වහන්සේලා එකිනෙකාට අමතන ආකාරය කැමැතිනම් වෙනස් කරන්න කියා ආනන්ද හිමි අරඹයි ඒ කාලයේ දෙටු කණිටු හිමිවරුන් එකිනෙකා ඇමතුවේ ආ උසෝ කියා උන්වහන්සේ දේශනා කළ එතෙන් පටන් දෙටු භික්ෂූන් වහන්සේලාට කණිටු අය නමින් ආමන්ත්‍රණය කළ හැකිය කියා ඒ නැත්නම් මිතුර කියා ලාබාල භික්ෂූන් වැඩිහිටි භික්ෂූන්ට බන්තේ ආ යස්මා ස්වාමීනි යයි අමතන්න කියා වැඩිහිටි භික්ෂුණීන් පාල භික්ෂුණීන්ට නමින් හෝ භගිනි හෝ බදන්ති කියා ඇමතිය හැකි ලාබාල භික්ෂුණීන් වැඩිහිටි අයට ආය නමින් ඇමතිය යුතුයි මේ වෙලාවේ චන්න පිළිපඳ සාකච්ඡාවක් ඇති වූවා නේද සෝපාක හිමි විමසයි එහිමයි පෙර බෝසතුන්ගේ රතාචාර්යා වූ චන්න හැම විටම සිතුවේ තමා අන් අයට ඉහලින් සිටිය යුතුයි යන උඩකු මානෙයින් මහණවේ වසර 45ක් වූවත් තවමත් ඔහු අනෙක් භික්ෂූන්ව පාලනය කරන්නට තෙත් කළා මා බුදු හිමියන්ගෙන් ඇසුවා ස්වාමීනි චන්න ගැන කුමක් කරන්නද කියා මගේ පරිනිර්වාණයෙන් පසු තවදුරටත් අකී කරුණම් චන්නට බ්‍රහ්ම දණ්ඩණය පනවන්න කියා උන්වහන්සේ පිළිතුරු දුන්නා ස්වාමීනි බ්‍රහ්ම දණ්ඩණය කුමක්ද චන්න භික්ෂුවට මොනවා අවශ්‍ය වුණත් කතා කළත් අනෙක් භික්ෂූන් ඔහු සමග කතා නොකළ යුතුයි අවවාද අනුශාසනා නොකළ යුතුයි මේ නිහඬ දඬුවම හැඳින්වෙන්නේ බ්‍රහ්ම දණ්ඩන නමින්ය එය නියම කෙරෙන්නේ කලාතුරකින් වූවත් මේන් අර වැරදිව හැසිරෙන භික්ෂුව එක්කෝ වෙනස් වනවා එක්කෝ සිවුරු හැර යනවා මේ තමා බුදු හිමියන් පැන වූ අවසන් විනය නීතිය ආනන්ද හිමියනි ඔබ වහන්සේටයි මේ දඬුවම ක්‍රියාත්මක කිරීම පැවරුවේ බත්තිය හිමි පවසයි තථාගතයන්ගේ පිරිනිවීමෙන් පසු මා මේ අවසන් ඉල්ලීම චන්න කෙරෙහි ක්‍රියාත්මක කළා චන්න හොඳටම බිඳුනා කාලයක් ඔහු මේ දඬුවම ගැන සිතමින් හුදෙකලාවම බරණැස සිටියා ආනන්ද හිමි පිළිතුරු දෙයි අන්තිමේදී වරද තේරුම්ගත් උන්වහන්සේ ඔබ වහන්සේ වෙතට උදව් ඉල්ලාගෙන ආවා නේද
මහා කච්චායන හිමි විමසයි චන්නට හැඟුණා ඔහුට තේරෙන ආකාරයට ධර්මය කියා දෙන්න හැකි මටයි කියා කොසඹෑ නුවර ගෝසිතාරාමේදී මා මුණගැසෙන්නට උන්වහන්සේ පැමිණියා ආනන්ද හිමියනි මට අවවාද අනුශාසනා දෙන්න මට තේරෙන ආකාරයට ධර්මය දේශනා කරන්න කියා ඉල්ලා සිටියා චන්නගේ මේ වෙනසින් මා සතුටු වුණා මන් කීවා සමන් දෙන්න චන්න ඔබට ධර්මය තේරුම් ගන්න හැකි කියා චන්නට ඒ මොහොතේ තේරුණා තමන්ට ධර්මය වටහා ගන්නට ශක්තිය ඇති බව බක්කුල හිමි පවසයි ඔහු තුල මතු වුණ ප්‍රීති සුඛ ඇඟුම මට පෙනුණා ඉන්පසු මා ධර්ම දේශනා කළා පසුව චන්න රාත් පල ලැබුවා ඔහුට අවශ්‍යතාවයේ තිබුණේ උපවහන්සේකින් ධර්මය ඇසීමටයි සෝපාක හිමි පවසයි මා එවිට රාහත් ඵල ලබා නොසිටියත් බුදු හිමියන්ගේ ඒ බලකතු වදන් චන්න තුල වෙනසක් ඇති කළා නිවන් අවබෝධ කරගන්නට තරම් ආනන්ද හිමි එක්කරන්නේ නිහතමානීවය රාතුන් වහන්සේලා සේම අන් අන් තන්ද හිස් නමන්නේ එය මෙනෙහි කිරීමකටය මහා කස්සප හිමි කතා කරයි ඒ මතකයට ස්තුති ආනන්ද හිමියනි බුදු හිමියන් දැන සිටියා තම ආදි මිතුරාට ඔබට උදව් කළ හැකිය කියා ඉතින් ඔබට ඒ දූත මෙහෙවර බාර දුන්නා කරුණාකර ඔබ වහන්සේ නැවතූ තැන් පටන් කියන්න අනුතුරු බුදුන් වහන්සේ භික්ෂූන් අමතා කීවා මහණෙනි බුද්ධ ධම්ම සංඝ හෝ නිවන් මාර්ගය හෝ පුහුණුව ගැන හෝ ප්‍රශ්න සැකතැන් ඇත්නම් දැන් මගින් විමසන්න මා සිටියදී තසන්නට බැරි වුණායයි පසුව පසුතැවෙන්නට එපා කියා ඒ අවට පිරුණ නිසලතාවය මට තවම මතකයි අනුරුද්ධ හිමි පවසයි කිසි කෙනෙක් එකදු වචනයක්වත් කීවේ නැහැ මන් හිතුවේ එහෙම උනේ උන්වහන්සේ කෙරෙහි සැලකිල්ලක් ලෙස කියායි බක්කුල හිමි පවසයි බුදු හිමියන්ම පිරිනිවන් මංචකයේදී වෙහෙසටපත් කරන්නට කිසිම අයෙකුට අවශ්‍ය නොවූ නිසා කියායි බුදු හිමියන් යලිත් වතාවක් භික්ෂූන්ගෙන් මේ ප්‍රශ්නය මැසුවා ආනන්ද හිමි පවසයි ඒත් කිසිවෙක් කතා කළේ නැහැ තෙවැනි වතාවට ඇසුවත් හැම දිනාම නිහඬවම සිටියා අන්තිමේදී උන්වහන්සේ දේශනා කළා සමහර විට තථාගතයන්ට ඇති ගෞරවය නිසා කෙලින්ම මගින් විමසන්නට බැරි නම් මිතුරුකු මාර්ගයෙන් අසන්න කියා ඒත් නිහඬයි මන් අන්තිමේදී උන්වහන්සේට කීවා ස්වාමීනි කොයිතරම් අසිරියක්ද එකම භික්ෂුවකටවත් බුදුන් වහන්සේ ගැන හෝ ධර්මය ගැන හෝ සංඝයා ගැන හෝ මාර්ගය ගැන හෝ පුහුණුව ගැන ප්‍රශ්නයක් නැහැ කියා උන්වහන්සේ කරුණාවෙන් මා දෙස බලා කීවා ආනන්ද ඔබ මේ කියන්නේ භක්තියෙන් තථාගතයන් නිසකවම දන්නවා කිසිම භික්ෂුවක් වෙත බුද්ධ ධම්ම සංඝ හෝ මාර්ගය ගැන හෝ පුහුණුව ගැන හෝ ප්‍රශ්නයක් නැහැ කියා මේ දහස් ගණන් භික්ෂූන් වහන්සේලා අතර අඩුම තරමින් හැම දිනාම සෝවාන් ඵල ලැබූ අයයි ඒ කිසිවෙකුත් අගතිවල දුගතිවල යලි ඉපදින්නේ නැහැ ඒ අය අවශ්‍ය තලවල ඉපදිනවා ඒ නැත්නම් නිවන් මඟ අවබෝධ කරගන්නවා සක්‍රුදාගාමි අනාගාමි අරහත් ඵල ලබා නිර්වාණය සාක්ෂාත් කරගන්නවා කියා ඊළඟට භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා මෙසේ පැවසුවා මහණෙනි දැන් මම ඔබට මෙය පවසන්නම් සියලු සංස්කාරයෝ නැසෙන සුළුය ඒ නිසා අප්‍රමාදීව කටයුතු කරන්න ආනන්ද හිමියෝ
මේ කියමන අවසන් කර දැස් පියා හිස නැඹුරු කරගනි ඒ තමා බුදු හිමියන්ගේ අවසන් වදන් ඔහු පවසන්නේ රහසින් මිනි සුළු මොහොතකට පසු උන්වහන්සේ නැවත අමතයි දකුණු ඇලයට හැරි සිංහ සෙයියාවෙන් සැතපුන බුදුරජාණන් වහන්සේ සමාධියට සමවැදුනා ප්‍රථම ධානය ද්විතීය ධානය තෘතීය ධානය චතුර්ථ ධානය යන ධානයන්ට සමවැදුනා සතරවැනි ධානයෙන් ආකාසානං ඡායතනේට එයින් විඥානං ඡායතනේට එයින් ආකින්චං ඡායතනේට එතනින් නීව සංඥා නා සංඥායතනේට සමවැදී එතනින් නිරෝධ සමාපත්තියට සමවැදුනා මට මේ තත්වය ගැන කිව හැකි ඒ මා එම තත්වයට පත් වූ නිසා නමුත් ඒ අවස්ථාවේ මා රාත්පලේ ලබාගෙන සිටියේ නැහැ බුදු හිමියන්ගේ සිරුර ඊටාම නිසල වූ නිසා උන්වහන්සේ ජීවමානද කියාවත් දැන සිටියේ නැහැ උන්වහන්සේ හුස්ම හෙළනවත් පෙනුනේ නැහැ ඉතින් අනුරුද්ධ හිමියනි මන් ඔබ වහන්සේකින් ඇසුවා භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවාද කියා මන් පිළිතුරු දුන්නා ඇවත්නි ආනන්ද භාග්‍යවතුන් පිරිනිවී නැහැ උන්වහන්සේ සිටින්නේ නිරෝධ සමාපත්තියනුයි මම භාවනානුයෝගීව උන්වහන්සේ මේ තත්වයට පත්වන තෙක් ඒ සමගමයි සිටියේ ඒ නිසා සිදුවන්නේ කුමක්දයි මා දැන සිටියා මෙතෙන් පටන් මා ආපසු ආ අතරේ බුදු හිමියන් තනිවම ඉදිරියට ගියා ආනන්ද හිමි ඉතා සෙමින් කතා කරන්නට පටන් ගනි ඊළඟට උන්වහන්සේ මේ සමවැදීමෙන් ආපස්සට පැමිණියා නීව සංඥා නා සංඥායතනෙන් ආකින්චඤ්ඤායතනෙට එතනින් විඥානං ඡායතනෙට විඥානං ඡායතනෙන් ආකාසානං ඡායතනෙට එතනින් සිව්වෙනි ධානයට එතනින් තුන්වෙනි දෙවෙනි ප්‍රථම ධානයන්ට යලිත් සතරවෙනි ධානයට මේ සිව්වෙනි ධානතලෙන් මහා පරිනිර්වාණයට මේ දැන් අසෝදේ මෙනෙහි කරමින් ඒ උතුම් සිදුවීම් සිහිපත් කරමින් රාතුන් වහන්සේලා සහ ගිහි බෙතිමතුන් අතර පැතිර යන්නේ පූර්ණ නිහඬතාවයකි අන්තිමේදී අනුරුද්ධ හිමි නිහඬතාවය බිඳී බුදු හිමියන් පිරිනිවන් පෑවිට මා රැස් වූ භික්ෂුන් වහන්සේලාට කීවා විරාගී තථාගතයන්ගේ නිකලල් මනාව පුහුණු කළ මනස සහිත උන්වහන්සේගේ ආශ්වාස ප්‍රාශ්වාස අවසන් වුණා උන්වහන්සේ අවසාන සුවයට ගමන් කළා විවෘත වූ මනසින් උන්වහන්සේ වේදනා රහිත වුණා ඒ මනස මුදා හැරීම ගිනි සිලුවක් නිවී ගියා සහ සමානයි කියා විශාකා පූර්ණ වර්ධන හා ජීවක කඳුලින් පරය අනුකාරක සභාවේ රහතන් වහන්සේලා දැඩි සිතවිල්ලේය තුරු අතරින් හමා ආ සිහිල් මද පවන නැවති ඇත්තේ බුදු හිමියන්ගේ අවසන් සුසුම සිහිපත් කරන්නට මින් නිසල වෙමිනි ආනන්ද හිමි කතා කරන්නට පෙර මොහොතකට බලා සිටි බුදු හිමියන් පිරිනිවන් පෑ මොහොතේදී භූමි කම්පාවක් වුණා එය ඇඟේ රෝම කෙලින් කරන්නට තරම් බලවත් සාම්පති බ්‍රහ්මරාජයා මේ ගාථාව ප්‍රකාශ කළා මේ වෙනස් වන ලෝකයේ එවැනි අසාමාන්‍ය පුද්ගලයෙකු සම්මා සම්බුදු තථාගතයන් වැනි දෙව් මිනිස් බඹුන්ගේ ගුරුන් වූ දස බලයෙන් යුත වූ උන්වහන්සේ පවා අවසානයට යන්නේය මේ ලොව සියලු සත්වයෝ මරණය පැමිණ විට මනෝ කාය සංකාරයෙන් සැදී සිරුර හැරදා යුතුමය දේවාධිපති ශක්‍ර දේවේන්ද්‍ර මෙසේ කීය සියලු සංස්කාරයෝ අනිත්‍යයි
ඒවා ඇතිව නැතිව යන ස්වභාවයෙන් යුතුය ඇතිවන්නා වූ ඒවා නැගී නැතිව යයි ඒ සියල්ල සදාටම හැර යාම නිවන් අවබෝධය හා පරිපූර්ණ සෝය වේ තවමත් රහත් ඵල නොලැබූ භික්ෂූන් වහන්සේලා හඬා වැළපෙන්නට වුණා අනුරුද්ධ හිමි පවසයි ඒ හැඟුම් පිරි අවස්ථාවේදී ඒ ප්‍රකාශය කිරීම කතරම් උත්සන්න වුණාද කියතුත් මට ඔවුන්ට අවවාද කරන්නටත් සිදු වුණා මම කීවා මිතුරුනි දෙවිවරුන් පවසනවා භික්ෂුන් වහන්සේලාට දරාගත නොහැකි නම් ඒ අය අන් අය සනසවන්නේ කෙසේද කියා අන්තිමේදී භික්ෂුන් වහන්සේලා සන්සුන් වුණා ඊළඟට රාත්‍රියේ ඉතිරි කාලය මම ආනන්ද හිමියනුත් ආධ්‍යාත්මික කාරණා සාකච්ඡා කළා විශේෂයෙන් මරණය හැම විටම හැම තැනම පෙනී සිටින ආකාරය ගැන මන් උන්වහන්සේට කීවා එවත්නි පුදු කෙනෙකුන් පවා හැර යාමට තරම් මායයා නිර්ලජ්ජයි එසේනම් සාමාන්‍ය අය ඒ දෛවයෙන් මිදෙන්නේ කෙසේද කියා මන් එක්වතාවක යෝජනා කළා බුදු හිමියන්ගේ පරිනිර්වාණය කුසිනාරාවේ මල්ල රජදරුවන්ට දෙනුම් දිය යුතුය කියා ඒ කාර්ය මා බාරගත්තා ආනන්ද හිමි ආරම්භ කරයි ඉතින් මා ඒ ගමන ආරම්භ කළා ඔවුන් රැස්වීම ශාලාවේ කතා කරමින් සිටියේ බුදු හිමියන් පිරි නිවන් පෑ විට ඒ ආදාන කටයුතු කරන ආකාරය ගැනයි මම පිරිනිවන් පෑම ගැන දැනුම් දුන්නාම එතන සිටි හැම දිනාම ශෝකයෙන් බරිත වී ඉකි බිඳමින් හඬන්නට වුණා බුදු හිමියන්ගේ සිරුර නිසියාකාරව ආදාහණය කරන්නේ කෙසේදයි මල්ල රජදරුවන් ඇසූ විට මන් කීවා එයට චක්‍රවර්ති රජ කෙනෙකුගේ සිරුරට දෙන බොහොමන් දැක්විය යුතුයි කියා බුදුන් වහන්සේ පිරිනිවීමට පෙර උන්වහන්සේ තුන් අනුශාසනාවලට අනුව ඒ රජදරුවන් නිසි කටයුතු පිළියෙල කළා මල්ල රජදරුවන් රාජධානියේම මල් හා සුවඳ විලවුන් එක් රැස් කළා පන්සියයක් සලුසේම සංගීත තෝරය වාදකයන් විශාල පිරිසක් සමග තථාගතයන්ගේ සිරුරට ගරු බොහොමන් දක්වන්නට ගියා ඉහලින් වියනක් බඳ සතර කොනෙහි භික්ෂූන් දින හතක්ම නිරතුරුව භාවනාවෙන් එහි ගත කළා මල්ල රජදරුවන් සේම හැම දෙසින්ම නිමක් නැතිව එන ජනකායක් මේ උතුම් දේහයට ගෞරව දක්වන්නට පැමිණියා සත්වෙනි දිනේ මල්ල රජදරුවන් අට දෙනෙක් සුවඳ පැනින්නා සුවඳ සලු හැඳ පැලඳ මෘත ශරීරය උසවා දකුණු දොරටුවෙන් ආදාහණය සඳහා ගෙන යන්නට තැත් කළා මොකක්දෝ හේතුවකට ඔවුන් කොයිතරම් තැත් කළත් ඔවුන්ට සිරුර උසවන්නට බැරි වුණා ඇවිත් මගින් විමසුවා ඇයි කියා අනුරුද්ධ හිමි පවසයි ඔවුන් දකුණු දොරටුවෙන් මේ අවමංගල්‍ය පෙරහැර රැගෙන යාමට ගත් තීරණයට දෙවිවරු අකමැති බව මා කීවා ඔවුන් එසුවා දෙවිවරුන්ගේ කැමැත්ත මොකක්ද කියා මන් තේරුම් කළා සිරුර මුලින්ම උතුරු දිසාවට ගෙන ගොස් උත්තර ద్వාරයෙන් කුසිනාරාවට ඇතුළත් විය යුතු බව ඊළඟට එය නගරයේ මැදින් නැගෙනහිර ద్వාරයට ගෙන ගොස් තෝරිය වාදනයෙන් සමන්විතව මකුට බන්ධන ස්තූපයට ගෙන යා යුතුයි මග දිකටම පූජෝපහාර ලබමින් ගෙන යා යුතු බව මා කීවා මේ අලුත් යෝජනාව ක්‍රියාත්මක කිරීමෙන් ඔවුන්ට පහසුවෙන්ම තථාගත සිරුර උසවා දේව කැමැත්තෙන් තෝරාගත් මාර්ගයේ ඔස්සේ ගෙන යන්නට හැකි වුණා දස දහස් ගණන් මිනිසුන් බුදු හිමියන්ගේ පරිනිර්වාණය දැන අසා උන්වහන්සේට ගෞරව දැක්වීමට කුසිනාරාවට එන්නට වුණා අනුරුද්ධ හිමි
පවසයි සුදු ඇඳගත් සදැහැතියන් කඳුළු සලමින් උන්වහන්සේව තව එක් වතාවක් දැක බලා ගන්නට වැල නොකඩී අවුත් පැය ගණන් බලා සිටියා මේ සියලු කටයුතු අවසානයේ චිතකය දැල්වීමට අවස්ථාවක් පැමිණියා නමුත් එය දැල් උනේ නෑ නේද පොන්නහිමි විමසයි මන් මේ කොටස විස්තර කරන්නම් මා කස්සප හිමි ආරම්භ කරයි මේ වන විට මම පාවානුවර සිට කුසිනාරාවට බොහෝ සිය ගණන් භික්ෂූන් සමග පැමිණෙනවා ඒ අතර බොහෝ අය අලුතින් සසුනට ඇතුළත් වූ අයයි මගදී මම දෑත දෙපා සිහිල් දියෙන් දොවා විවේක ගන්නට රුක් සෙවණක නතර වුණා වැඩි වේලා නොයා අනෙක් දෙසින් තවුසෙකු ඇවිත ආවා පාවා නුවරට යන ඔහු හිස් මත්තේ දිව්‍යමය මදාරාමලක් නටුවෙන් ඔසවාගෙන යනවා හරියට විශාල ඡත්‍රයක් වාගේ මේ වාගේ මලක් පිනෙන අවස්ථාව විරල බව මා හොඳින් දන්නවා මට තේරුම් ගියා බුදු හිමියන් පිරිනිවන් පෑ බව සතියකට පෙර දැනුණ භූමිකම්පාවත් මට එක් වරටම මතක් වුණා මේ සලකුණු දෙකින්ම මා තේරුම් ගත්තා උන්වහන්සේ පිරිනිවන් පෑ බව මා නැගිට තවුසානන්ගෙන් ඇසුවා මිතුර අපේ ගුරුතුමාණන් දන්නවාද කියා ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ නැති වී දින හතක් වෙනවා කියා හිස මැත්තේ වූ මදාරාමල පෙන්වා කීවා මම මේ මල ගත්තේ උන්වහන්සේගේ ආවමඟුල සිතු කෙරෙන තැනින් කියා තවුසා පිළිතුරු දුන්නා මා සමග ගමන්ගත් බොහෝ භික්ෂූන් වහන්සේලා මේට පෙර බුදු හිමියන්ව දැක නැහැ මහා කස්සප හිමි පවසයි ඔවුන්ට කුසිනාරාවට යාමට පෙර මේ ගැන නොකියුවොත් එතනට ගිහින් කම්පා වී මිනිසුන් ඉදිරියේ නොසුදුසු ලෙස හැසිරීවීයි මට සිතුණා මම ඔවුන්ගේ හැසිරීමට වග කියන්නට ඕනේ ඉතින් මා හිතුවා දැන්ම දැනුම් දුන්නාම අන් අයට නොපෙනී ඇති තරම් අඬන්නට පුළුවන් කියා ඉතින් ඔබ වහන්සේ එසේ කීවාද සෝපාකහිමි විමසයි ඕ මන් එහෙම කී එක හොඳයි ඒ භික්ෂුන් වහන්සේලා තවම ආශ්‍රවයන්ගෙන් මිදී නැහැ ඉතින් ඔවුන් වීරුවෙන් වගේ හඬා වැළපෙන්නට උනා මහා කස්සපහිමි පිළිතුරු දෙයි අනෙක් අයනම් සංස්කාරයන් සියල්ල නැසෙන සුළු බව නුවණින් දැක්කා ඒ සම්මා සම්බුදු සිරුර පවා අනිත්‍ය බව මේ වෙලාවේ නොවේද බුදු හිමියන් පිරිනිවන් පෑවා කියා සුපත්‍ර භික්ෂුව සැහැල්ලු වී සතුටු උනේ පුණ්‍ය හිමි විමසයි එහිමයි ඔහු ඒ කියූ අනවශ්‍ය දේවල් තමයි මේ සංගායනාවට එක හේතුවක් උනේ මහා කස්සප හිමි පිළිතුරු දෙයි මම සියලු භික්ෂූන්ට ඔවුන්ගේ හැසිරීම ගැන අවවාද කොට ඒ අය සංසුන් වූවාට පසු අපි කුසිනාරාවට යලිත් ගමන් ආරම්භ කළා බුදු හිමියන්ගේ චිතකයට මල්ල රජදරුවන්ට ගිනි දල්වන්න බැරි වූ විට මොකක්ද සිදු වූයේ බක්කුල හිමි විමසයි මේ චිතකය චක්‍රවර්ති රජ කෙනෙකුට උචිත අනර්ග චිතකයක් බව දන්නවානි ආනන්ද හිමි කතාව පවසයි සතර දිනක් සතර කුණේ සිටියා චිතකය දල්වන්නට කොයිතරම් උත්සාහ කළත් කිනි දල්වන්නට බැරි වුණා ඊළඟට අට දිනක් තත් කළා ඒත් ගිනි දැල්ුණේ නැහැ තව තවත් අය උත්සාහ කළා කිසි කෙනෙකුට බැරි වුණා මල්ල රජදරුවන් කීප දෙනෙක් මල් ළඟට ඇවිත් ඇසුවා මොකක්ද මේ වෙන්නේ කියා අනුරුද්ධ හිමි පවසයි මන් කීවා ඒ දෙවිවරුන්ගේ කැමැත්ත කියා
ඒ අය මගෙන් ඇසුවා කොයි වෙලේද මිය කල හැක්කේ කියා මන් තේරුම් කළා මහා කස්සප හිමියන් සහ තවත් භික්ෂුන් වහන්සේලා තවම මඟ එනවා ඔවුන් පැමිණි විට හැකිය කියා අපි කුසිනාරා නුවරට ආ විට මා මා සමග ආ භික්ෂුන් වහන්සේලා මකුට බන්ධන චේතිය වෙතට කැඳවාගෙන ගියා බුදු හිමියන්ගේ දින වෙතට මහා කස්සප හිමි පවසයි මා දෑත් එකතු කොට චිතකය වටා තුන් වර පැදකුණු කළා ඊළඟට උන් වහන්සේගේ දෙපා අසල සිට සතර වෙනි ධානයට සමවැදුනා මා ප්‍රාර්ථනා කළා බුදු හිමියන්ගේ දෙපා ඒ 500ක් දැවටුන් තුලින් මතුවී මට නම දින්නට ලැබේවා කියා ඒ මොහොතේම මෙන් ඒ සියලු දවටන පැලී බුදු හිමියන්ගේ ශ්‍රී පාද පෙනෙන්නට වුණා මා උන්වහන්සේගේ ශ්‍රී පාදයේ මැත්තේ මගේ සිරස තබා ගත්තා ඒ මොහොත සිහිපත් කරන්නට මහා කස්සප හිමි මන්දකට නතර වෙයි විශාකා පූර්ණ වර්ධන හා ජීවක කඳුලිනි අනුකාරක සභාවේ රහතුන් වහන්සේලා ගැඹුරු කල්පනාවෙනි බුදු හිමියන්ගේ අවසන් සුසුම සිහි කරන්නට ගස් අතරින් හැමු සිහිල් පවන දැන් නිසලය දස දහස් ජනි ජනයා අතුරින් හැඟුණේ මහා ගෙරුම් හඬක් වැනි හඬක් සභාපති හිමි කතනේ කරයි හැම දෙනම එක් වනමමින් බිමට නැමී අවසාන වතාවටත් බුදු හිමියන්ට ගෞරව තෙක්කුවා මා සමග පාවා නුවර සිට ආ භික්ෂුන් වහන්සේලා සිවුරු සකසාගෙන චිතකය වටා තුන් වරක් පැදකුණු කළා මා තවමත් සිටියේ උන් වහන්සේගේ දෙපා මගේ නලලත මත රඳවාගෙනයි භික්ෂුන් වහන්සේලා බොහොමන් දැක්කූ පසු මම හිමියන්ගේ ශ්‍රීපතුල් අතහැරියා ඒ මොහොතේම චිතකය ඉබේම දැල්ුණා ඉක්මනින්ම ඒ ගිනිදැල් ඉහළ වියන්ට නැගී පරිස්සමින් උතා තිබූ සිරුර විලා ගත්තා බුදු හිමියන්ගේ දිපය දසුනින් ඉවත් වූවාම මිනිසුන් මහා හඬින් වැළපෙන්නට වුණා අනුරුද්ධ හිමි පවසයි ඇත්තෙන්ම ඒ අය අතරේම වසර 45ක් ගත කළ ඒ ශාස්ත්‍රවරයා වෙනුවෙන් ඔවුන් වැළපුණ හැටි කම්පිතයි උන්වහන්සේ ජීවත්ව සිටි කාලයේ ඒ එළඹ සිටීමෙන් තම තමන් සිහි ඵල නෙලාගත්තේ නැහැ නොවේද කියා බොහෝ අයට සිතෙන්නට ඇති තමන් ආදරය කරන කෙනෙක් නැති වූවාම බොහෝ විට එහිම තමයි ඒ ආදරය කරන අය ජීවත්ව සිටි කාලයේදී නිසි ගෞරවය දක්වුවා නම් සමහර විට ඒ ශෝකය තාපය ඒ තරම් දැඩි නොවෙන්නට පුළුවන් බුදු හිමියන්ගේ අවමඟුල් උත්සවය දක්නට ආ ගිහියන්ද භික්ෂූන්ද සියලු දෙනා පැය ගණනක් බලා සිටියේ අවසාන ගිනි පුපුරුත් නිවි යනතුරුයි ආනන්ද හිමි පවසයි චිතකයේ ගිනි නිවන්නට ඉහලින් පහලින් දිය ධාරා ඇද හැලෙන්නට වුණා ඊළඟට මල්ල රජදරුවන් සුවඳ පෙන් ගෙනුත් භස්මාවශේෂ මැත්තේ හිලා ධාතුන් වහන්සේලාව තෝරාගත්තා ඒ සියල්ල රන් කරඬුවක තබා ඇතකු මත තැබුවා ඒ එතු පෙරහැරකින් වීදි දිගේ ගෙන ගියා ඒ වීදි සියල්ලම වියන් බැඳ මලින් සරසා තිබුණා නගර චතුරස්ත්‍රයට ආ විට රජදරුවන් එතු පිටින් කරඬුව ඔසවා එය සභා ශාලාවට ගෙන ගියා එය රන් සේදයෙන් වැසූ පුවරුවක තබා මහා ජනකායක් දින හතක් මුළුල්ලේ එයට බොහොමන් දක්වන්නට පැමිණියා ඒ ධාතුන් වහන්සේලා අර පරිස්සම් කරන්නට මුරකාවල් තැබුවා නේද උපාලි හිමි විමසයි එහිමයි ඇවැත්නි එසේමයි අනුරුද්ධ හිමි පිළිතුරු දෙයි ඇතුන්
තුන් වලල්ල ශාලාව වටා මුර කළා. ඒ හැම ඇතෙකුමත් තේම මුර කරුවෙකු සෙනඟ දිහා බලා සිටියා. රජ දරුවන් සැක කළා. සොරුන් ඇවිත් මේ ධාතුන් තම තමන්ගේ රාජධානි වලට නිදන් ගත කරන්නට ගෙන යයි කියා. අජාසත් රජතුමා සිය ඇමතිවරයෙකුගෙන් බුදු හිමියන්ගේ පිරිනිවීම අසා ඒ මොහොතේම සිහිය නැතිව ඇද වැටුණා. ජීවක පවසයි ඇමතිවරුන් මට කතා කළා. ඒ රජතුමා රෝගී වේ යයි යන සිතවිල්ල සමගයි සිහිය ආපසු රජතුමා අවට බැලුවේ ප්‍රශ්නාර්ථයෙන් වගේ. යලිත් අර පුවතම ඔහුට දැනුම් දෙනු ලැබුවා. යලිත්වර රජුට සිහිය නැති වුණා. ඊළඟ වතාවේ සිහිය ආවිට ඔහුට එම පුවත මතක තිබුණා. බුදුන් වහන්සේගේ පිරිනිවීම ගැන ඔහු මහ හඬින් ඉකි බිඳමින් හැඬුවා. පසුව හිස නිරවුල් වුණාට පස්සේ කීවා, බුදුරදුන්ගේ ධාතු කොටසක් ලබා ගැනීමට තමා වහාම කුසිනාරාවට යා යුතුයි කියා. එයට රජතුමාට අයිතියක් තිබෙන බවත්, තමාට එය නොලැබුණොත් තමා මල්ල රජදරුවන් සමග සටන් කරන බවත් කීවා. වෙනත් රාජධානිවල රජුන්ටත් තිබුණේ මේ වාගේම සිතුවිලි. බත්තියෙහිමි එක් කරයි. විශාලාවෙන් කපිල වස්තුවෙන් අල්ල කප්පාවෙන් කෝලිය ජනපදයෙන් හැම තැනින්ම සන්නද්ධ හමුදා පිටින් සෙනඟ ආවා. ඒ හැමදෙනාම ධාතුන් වහන්සේලා ලබා ගැනීමට මල්ල රජදරුවන් සමග සටන් කරන්නට පවා ලැහැස්ති වී සිටියා. වෙටක දීපයේ බ්‍රාහ්මණයන්ද කියා සිටියා බුදුන් වහන්සේ පාලක වංශයේ කියා. බ්‍රාහ්මණ කුලයේ නියෝජිතයන් ඇවිත් බ්‍රාහ්මණයන්ට ස්තූපයකට ධාතුන් වහන්සේලා ඉල්ලා සිටියා. පොන්නහිමි පවසයි. පාවානුවර මල්ල කුමාරවරුන් පවා කුසිනාරාවට ආයුධ සන්නද්ධ හමුදාව එව්වා. ඒ තමන්ගේ කොටස අරගන්නට සෝපාකහිමි පවසයි. බුදුහිමියන්ගේ ධාතුන් වෙනුවෙන් සටන් කරන්න හමුදාවන් හතක්ම කුසිනාරාවට ගමන් ගත්තා. කුසිනාරාව සටන්කාමී හමුදාවන්ගෙන් වට වී බව දැනගත් මල්ල කුමරකු කෑකසා කීවා, බුදුහිමියන්ගේ ධාතුන් මේ මිහිපිට වටිනාම වස්තුවයි. ඒවා කිසි කෙනෙකු සමග බෙදාගන්නේ නැහැ කියා අනුරුද්ධ හිමි පවසයි. එදින වාතාවරණය හරිම උණුසුම්. අපි හැමෝම හිතුවේ කොයි මොහොතේ හෝ මහා යුද්ධයක් පටන් ගනීවි කියායි. ආනන්ද හිමි පවසයි. මෙවිට ද්‍රෝණ නම් බ්‍රාහ්මණයා මෙතැනට ආවා. මහා කස්සප හිමි පවසයි. ද්‍රෝණ කල්පනාකාරී ශූර බමුණි. බුදු හිමියන්ගේ ධාතුන් වෙනුවෙන් සටන් කිරීම උන්වහන්සේගේ මතකයට කෙරෙන මහා නින්දාවක් කියා ඔහුට සිතුණා. බුදු හිමියන් සාමය අවෛරය වෙනුවෙන් කතා කළ මහෝත්තමයාණන් බව ද්‍රෝණ දන්නවා. පන්සාලිස් වසක් ලෝකයේ ආලෝකයේ ඌයේ උන්වහන්සේ. ද්‍රෝණ බ්‍රාහ්මණ මේ කොටස් අතරේ සාමය ඇති කිරීමේ චේතනාවෙන් කුඩා ගොඩැල්ලක් මතට නැගී බුදු හිමියන්ගේ ගුණ වර්ණනා කළා. ආනන්ද හිමි ආරම්භ කරයි. මුල් වර්ණනාවන් කලහ කරමින් තරහින් සිටි කුමාරවරුන්ට ඇසුණේවත් නැහැ. ඒ අය සිටියේ එකිනෙකාට කෑ ගසමින් බැනගනිමින්. ද්‍රෝණගේ දෙවෙනි ගායනය ඇසෙන විට තමයි අවධානය ලැබුණේ. මේ කුමාරවරුන් බොහෝ දෙනා ද්‍රෝණගේ ගෝලයෝ. මේ කල්පගේණිය අස්සේ ඔවුන්ට ඒ කටහඬ ඇසුණා. ඊළඟට සේරම කෑකෙසීම් එක්වනම නතර කළා. ඒ අයගේ සම්පූර්ණ අවධානය ඇති බව ද්‍රෝණ දැනගත් විට උස් හඬින් කීවා, මට සවන් දෙනු මැනවි උතුමාණෙනි කියා.
अपे भाग्यवत सम्मा संबुधुरजानन वहांसे इवसीम अवैरेगन देशना कला उन्वहांसेगे धातुन वहांसेला बेदागन्नट बेरिव युद्ध किरीम नुसुदुसुई उन्वहांसेगे उतुम स्वभावेट अपे करन निगरोगीय अपे एकमुतुवे एकंगव मे धातुन वहांसेला कोटस अटकट बेदमु मे देशे हरहा सैम तनम अपि उन्वहांसेट गौरव करन्नट स्तूप निमवमु किया एकिनकाट कैकसमिन सिटी कुमारवरुन कीवा गुरु बमुनानिनी उबतुमा मे सियल्ल निसियाकारव कोटस अटकट बेदनवानम अपि एकंग विन्नम किया अनुरुद्धहिमि पवसाई सेनसिले सुसुमक किलो ड्रोन बमुना बुधु हिमियन्गे धातुन तेंपत कृतिपु रन करंडुव विवर कला कुमारवरुन शोकयिन विली सिटियदी ड्रोन बमुना बुधु हिमियन्गे दकुनु दलंदा दिनमगिन एक दलंदावक्किन तम जटावे संगवागत्ता अनेक दलंदाव बिम दमा पाइन वसागत्ता वम उडु दलंदावगिन वस्त्र अतरे संगवागत्ता अप किसिव कीवे नेह मितन ले गेलीमक सिदुवे किया शक्र देवेन्द्रयात द्रोणगे मे सुरकम बलागिन सिटिया महा कस्सपहिमि पवसाई शक्र देवेन्द्रया द्रोणगे जटावेन ए दंत धातु रगिन तौतिसा देवलोवटगिन गोस सिलुमिनि सैये तेन्पत कला मेय सिदुवन बववत् ड्रोण बमुना दुटुवे नेहे ए दंत धातुन निसकवम कालयागे एवैमिन तवत् तेनकट वडीवि पुण्यहिमि पवसन्ने सियल्ल दन्ना सिनावकिनि अनेक राहतुन वहांसेलाद पुण्य राहतन वहांसेगे देनुम देनगिन मुनिवत रखिति ड्रोण ब्राह्मणयन् धातुन वहांसेला सियल्ल कोटस अटकट बिदा पेमिन सिटी पिरिसल नियोजित कुमारवरुंट पिलिकेन्नुवा आनंद हिमि पवसाई ए कार्य अवसन कलाट पसु ड्रोण तिमे रासेम बेलुवा तम सुरागत दंत धातुन वहांसे जटावतुल तिपिनवादै किया एय नेतिबवदत् ओहुगे मुहुने विस्मय कंपनय मतुना नमुत एकेन नुपिन्वा किसिवक नुकिया सिटिये तमागे सुरकम गेन निहंडवीम वडात सुदुसुभव तेनगिनाय नमुत ओहो धातुन वहांसेला गेन आ करंडुव इल्लू पसु किसी केनिक एयट एरिहि ऊये नेहे मिविट तवत कुमारवरुन पिरिसक युद्धेट सेरसी पेमिनिया अनुरुद्ध हिमि पवसाई ओन हिमियांगे परिनिर्वाणे गेन असा ए मोहतेम आवे धातुन वहांसेलागिन कोटसक गिन यामटाई मल्ल रचिदरुवन ओन्ट कीवा ओन पमा वेटिपव अंतिम कोटसत बिदा अवसानाई ए अय हेमटम देनुं दुन्ना यलिक बिदन्नट यामिन धातुन वहांसेला किलिसन्नट नुहकी बव एक मल्ल कुमारे कीवा मिन्न मे चितके देवन देव कैली गिनयन्न किया ए कुमारवरुन एन सैहिमकट पत्व ए अंगुरुटिक रगिन गिया बुदुन वहांसेगे धातुन वहांसेला रगिन अट पिरिस एवा तम तमन्गे अग नगरवलट गिन गोस स्तूप निमवा एवाये तेन्पत् कला अनुरुद्धहिमि पवसाई ड्रोण धातु तिबु रन करंडुव निदन करन्नट स्तूपयक् तेनेव्वा अलु गेनगिय कुमारवरुन ए विधियटम स्तूपयक् निर्माणे कला मे आकारेन बुधु हिमियन्गे धातु गौरवेन तेन्पत् करन्नट स्तूप दहायक् गोडनेगुना ए हेम तेनकम मे धातुन अर परिस्सम करन्नट बहु आरक्षित कटयुतु केरुना उपालिहिमि पवसाई
මහා කස්සප හිමිනි බුදුරදුන් විශ්වාස නොකරන වෙනත් අය ඒවා සොරාගෙන විපත් පැමිණිය හැකි බව ඔබ වහන්සේ පෙර පටන්ම දුටුවා පසුව තවත් ආරක්ෂාවට මා වැඩිමනක් ධාතුන් වහන්සේලා ආපසු ගත්තා කුඩා කොටස් පමණක් හැම ස්තූපයේම රඳවා පසුව තවත් ආරක්ෂාවට මන් වැඩිමනක් ධාතුන් වහන්සේලා ආපසු ගත්තා මහා කස්සප හිමි පවසයි ඉතිරි සියල්ල මම අජාසත් රජුගේ උදව්වෙන් රහසිගත තැනක තැන්පත් කළා දැන් ඒ සියල්ල ස්තූප 80ක තැන්පත් වී තිබෙනවා මේ සියල්ල එසේ තිබෙන බව රජතුමා මේ අප පිරිසත් හැරෙන්නට කිසි කෙනෙක් දන්නේ නැහැ මේ රහසිගත නිදන් කිරීමට හේතු තිබෙනවා එය ඔබ නොදන්නා අනාගතයට සම්බන්ධ දෙයක් ජීවිතයේ අවසානයේ දක්වාම මෙය රහසක් වශයෙන් තබා ගන්න කියා මා ඔබලාගෙන් ඉල්ලා සිටිනවා අනිකුත් රහතුන් වහන්සේලා විශාකා පූර්ණ වර්ධන හා ජීවකත් නිහඬවම අනුමැතියකට හිස් සලති මහා කස්සප හිමි හැම දිනාටම උණුසුම්ව සිනාසෙයි දැන් අනුකාරක රැස්වීම ස්වභාව මෙතකින් නිමා වෙනවා බුදු හිමියන්ගේ ජීවිත මතක ආවර්ජනය සම්පූර්ණයි ඔබ හැමගේ අගනා මතක දායාද ලැබීම ගැන මන් අවංකවම නිහතමානීව ස්තුතිවන්ත වනවා දැන් මේ කතාව හැම දාටම අර පරිස්සම් නිසා දැන් අපේ අවධානය විශාකාවන්ගේ නව ආරාමයට යොමු කරමු අප වෙනුවෙන් ඇය විශේෂ දානයක් පිළියෙලකට තිබෙනවා මට විශ්වාසයි නිමක් නැති අමුත්තනුත් බලා සිටිනවා විශාකාත් ඇගේ සැමියත් වෛද්‍ය ජීවකත් මහා කස්සප හිමියන්ට සහ අනෙක් රාතුන් වහන්සේලා හිඳ සිටින තැනට කොස් ඔවුන්ගේ දෙපා අසල වඳී විශාකාගේ දෑස්වල කඳුළු පිරී ඇත ඒත් ඇගේ මුහුණේ රැඳෙන්නේ පුළුල් සිනාවකි අද ඔබ වහන්සේලා බුදු හිමියන්ගේ මහා පරිනිර්වාණ ආවර්ජනයට අපට සහභාගි වන්නට ඉඩ සැලසීමි ගෞරවය මා විස්තර කිරීමත් අවශ්‍ය නැහැ විශාකා පවසන්නේ නිහතමානීවයි පූර්ණ වර්ධනත් ජීවකත් හැඟුම් බරපෙවින් ඔවුන්ට කළ හැක්කේ දෑත් එකතු කොට හිස නමා ගැනීමයි මහා කස්සප හිමියනුත් අනෙක් අනුකාරක සමාජිකයනුත් අසුන්වලින් නැඟි පරිනිර්වාණය සිදුවීම සදාතනික කිරීමට අනාගත යහපත සඳහා කළ ඒ මතක සටහන් තැබීමට සෙවණ දුන් අති උතුම් වූ දුරු වතුල යටින් ඉවත්ව යති සිහිල් සුළඟ කොළ අතු අතරින් හමා යන්නේ නිවන් අවබෝධ කරගත් භික්ෂුන් වහන්සේලාට සහ ඔවුන්ගේ බැතිමත් දායකයන්ට සමු ගැනීමේ ආශිර්වාදය කරන්නට මෙනි සභාපති හිමියන් අලුත් ආරාමයේ දොරටුව වෙතට යාමට පෙරමුණ ගනි ඒ අනුව අනෙක් අනුකාරක සභා සමාජිකයන්ද උපාසක තිදෙනාද ගමන් ගනිති ඔවුන් ආරාම ద్వාරයේ වෙතට ලන්වන විට අනෙක් රාතුන් වහන්සේලාද විශේෂ අමුත්තන්ද දාන උත්සවයට සහ ආරාම පූජා උත්සවයට සහභාගී වීමට පියවර ගනිති කල්යාණි භික්ෂුණිය ඉදිරියට පැමිණ රාතුන් වහන්සේලාට නමස්කාර කරයි එකේ සම්සුන් රේකා සහිත මුහුණෙහි සිනාවකි දෙටු රාතන් වහන්සේලා එගේ පිළිගැනීම උණුසුම් සිනහවෙන් බාරගනි අජාසත් රජතුමා වජිරා දේවියත් ගරු දෙටු සංඝයා වහන්සේලාට නැමී වඳಿತಿ අනාථ පින්නික සිටුතුමාගේ පුත්‍ර කාල හා බිරිඳ සුජාතා ඊළඟට සිට එසීම ආචාර කරති විශාකා සහ පූර්ණ වර්ධනගේ දරුවන් 20 දෙනාද ඔවුන්ගේ දරුවන්ද සියලු දෙනා සුදුවතින්
සැරසී සිටිති. ඒ හැම දිනාද ආර්ය වූ පිරිසට ගෞරවයෙන් වඳිති. මා කස්සප හිමි පන් සේයක් රහතුන් වහන්සේලා තමා වටා රැස් කොටගෙන සියලු දෙනා එක්ව නව ආරාමයට ආශිර්වාද සහ ආරක්ෂාව ගෙනෙන පිරිත් සත්‍යයනා කරති. බොහෝ අමුත්තන්ද මිතුරන්ද නිහඬව වැඳ සිටියහ. ඒ මිහිරි පරිත්‍රාණ ස්වර උදෑසන වා ගැබ පුරා විසිරියයි. අන්තිමේදී මහා කස්සප හිමියන් විශාකා දෙසට හිස සලයි. මේ සංඥා කිරීම ඇයට නව මහල් ద్వාරය තුලින් පෙරමුණේ ඇවිද යාමටයි. ඇය දෙටු භික්ෂුන් වහන්සේලා හා සිනාසී අසිරිමත් දානශාලාවට මහා පෙරහැරින් ඉදිරියෙන්ම ගමන් ගන්නේ මේ අවස්ථාවේ සතුටු සාගත හැඟුම් පිළිඹිඹු කෙරෙන බොහෝ තෝරිය හා බෙර වාදන මැදේය. ආකාශය දිදුලයි. වාගබ පරිසරය සියල්ල පුරා ත්‍රිවිධ රත්නේ ආශිර්වාදය ගලා යයි.